Tuti sabhapathumani ඇත්තටම අද මේ පලස්තීනය ඊශ්‍රායල අතර පවතින මේ යුද ගැටුම් තත්ත්වයත් එක්ක මිත්‍ර පාක්ෂික රටක් විදිහට ශ්‍රී ලංකාවේ අපේ සාමාන්‍ය ජනයා සුවිශේෂ වශයෙන් කම්පණයටපත් වෙලා සිටිනවා. අපි දන්නවා පලස්තීනයේ අපේ සහෝදර ජනතාවගේ ඒ අයිතිය වෙනුවෙන් ඔවුන් අවුරුදු 10 ගාණක් යුදවදින තත්ත්වයටපත් වෙලා තිබෙනවා. ඒ තත්ත්වය තුළ බටහිර රටවල් තමන්ට කුළුපග තමන්ට අරාබි රටවල් වල තමන්ගේ බලහස්තය තබා ගැනීම වෙනුවෙන් ඊශ්‍රායලයේ හරහා තමන්ගේ බලාධිකාරිය පැතිරවීම පහුගිය කාලය පුරාම අපි දැක්කා. එතකොට මේ අවස්ථාවේදී කවුරුන් මේක පටන් ගත්තද මේ ආසන්න කාලය තුන කියන එක නොසලකා මේ ගැටලුවේදී අපි කියනවා අත් වශයෙන්ම මේ රටවල් වල මෙවැනි ගැටුම් හරහා දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත අහිමි වීමෙන් මේ බලවත් රටවල් තමන්ගේ යුද උපාය උපක්‍රමවල සාර්ථකත්වය කෙසේ වෙතත් අපේ වගේ රටවල් වලට අනර්ථයක් පමණයි සිදුවන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි පලස්තීනයේ ජීවත් වන ඒ ගාසා තීරයේ අහිංසක ජනයා ඔවුන්ගේ හෙට දවස පිළිබඳව ඔවුන් සුවිශාල ඛේදවාචකයට මුහුණ දීලා තිබෙන්නේ. අපි දන්නවා එක පැත්තකින් ජෝ බයිඩන් ඊශ්‍රායලයට එනවා. අනිත් පැත්තෙන් රිෂි සුනක් ඊශ්‍රායලයට පැමිණෙනවා. මේ හරහා ඔවුන් ප්‍රබල විදියට පලස්තීනයේ පිළිබඳව ඔවුන්ගේ තිබෙන ආකල්පය ලෝකයට ප්‍රචලිත කරනවා. මේ සියල්ල හරහා පලස්තීනයේ අහිංසක මිනිසුන්ගේ මේ සිදුවන මිනිස් සංහාරය අපි විශ්වාස කරනවා දැන් අවසාන කළ යුතු කාලය එළඹ තිබෙනවා. අපි වගේ පුංචි රටකට මේ කාටවත් බලපෑමක් කරන්න බැරි බව අපි දන්නවා. නමුත් ඇත්තටම අපේ පාර්ලිමේන්තුව හරහා විපක්ෂ මන්ත්‍රීවරු විදියට අපේ ප්‍රාර්ථනාව මේ රටවල් දෙක අතර යුද්ධයෙන් බරපතල විදිහට අපේ වගේ රටවල් වල ආර්ථිකයේ දරුණු කඩාවැටීමක් සිද්ධ වෙනවා. ඇත්තටම එක පැත්තකින් රුසියාව යුක්රේනය මේ රටවල් අතර යුද්ධමය තත්ත්වය නිසා අපේ රටවල් වලට ආර්ථික දරුණු බලපෑමක් ඇති වුණා වගේම තමයි මේ තත්ත්වයක් බලපානවා අපේ රටවල් වල ආර්ථික කඩාවැටීම් හමුවේ. අපේ රට ඕනෑමටත් වඩා දැන් ආර්ථික වශයෙන් බංකොලොත් අතර පත්වල තිබෙනවා. ඒදී දේශීය වශයෙන් මේ රටේ අනුගමනය කරන සමහර අමාත්‍යාංශවල ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අපි ගරු සභාපතිතුමනි පහුගිය කාලේ ඉතා බරපතල විදිහේ පෙන්වාදීම් කරා. පෙන්වාදීම් කරනකොට මම මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත් වන සාමාන්‍ය පුරවැසියෙක් විදියට ජනතා නියෝජිතයෙක් විදියට අපි පෙන්වලා දුන්නා අපේ මහනුවර දිස්ත්‍රික්කයේ පෙළෙන දරුණු සෞඛ්‍ය අර්බුදයේ රටේ හැම තැනම පැතිරෙන වෙලාවේ අපටත් ඒක එකලෙසින් මුණ දෙන්න වෙලා තිබෙනවා. අරේ පලස්තීනයේ ගාසා තීරයේ රෝහල් වලට බෝම්බ ගහලා ඒ ප්‍රහාර එල්ල කරලා සාමාන්‍ය අහිංසක මිනිසුන් ඊශ්‍රායල් වෙන්න පුළුවන් පලස්තීන වෙන්න පුළුවන් මේ රටවල් දෙකෙන් කාගේ ඇති වුණත් මේ අහිමි වන මිනිස් ජීවිත රෝහලකදී නෙවෙයි කොතනකදී ඇති වුණත් ඒ අපේ කම්පා කරන හද කම්පා කරන කාරණාවක්. ඒ බෝම්බ නොහෙළුවත් අපේ රටේදී මේ සෞඛ්‍යංශයේ සිද්ධ වෙලා තියෙන කඩාවැටීම අපි කතරම්ම කියාපෑවත් තවමත් රාජ්‍ය නායකත්වයවත් අදාළ අමාත්‍යවරයවත් කිසිදු පියවරක් ගන්නේ නැහැ. ගරු සභාපතිතුමනි මහනුවර නගරයේ තිබෙන ප්‍රධානතම රෝහල හෘද කැතීඩර් කරන එකගේ ඒ උපකරණ දෙකෙන් මැෂින් දෙකෙන් එකයි ක්‍රියාත්මක වෙන්නේ මේ වෙනකොට. පිළිකා රෝගීන්ට දෙන ලීනි ඇක්සලරේටර් යන්ත්‍ර දෙකෙන් එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම මේකේ හඬ නගලා තිබෙනවා මේ උත්තරීතර සභාවේ. අර DSA කියන ඩිජිටල් එන්ජියෝග්‍රෑම් කියන යන්ත්‍රය බිඳවැටලා මාස 9ක් වෙනවා. මං දන්න විදිහට මං අහලා දෙන විදිහට මොළය රුධිර වාහිනී පද්ධති දෝෂ හඳුනා ගැනීමට ප්‍රතිකාර කිරීමට භාවිත කරනවායි කියන මහනුවර මහ රෝහලේ තියෙන මේ උපකරණය කොළඹ ජාතික රෝහල දක්වා අපේ රෝගීන් ප්‍රවේශ කරන්න හේතු වෙලා තිබෙනවා. ආසන්නතම බිඳවැටීම ESWL යන්ත්‍රය. මේ යන්ත්‍රය වකුගඩුවල ගල් කුඩු කරන යන්ත්‍රය කියලා සාමාන්‍ය මිනිස්සු හඳුන්වන්නේ. මේකෙත් ක්‍රියාකාරීත්වය දැන් අඩපණ වෙලා තියෙන්නේ. MRI යන්ත්‍ර පේරදිනේ රෝහලේ පණ අදින තත්ත්වයට පත් වෙලා තිබෙනවා. එතකොට ගරු සභාපතිතුමනි මේ සියල්ල සිද්ධ වෙන අතරවාරේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බීරි අලියන්ට
mona vidira katha karat eka ehenne nathi gaanata thama inne meka dena mafiyawa api koi taram kiwwat wage wagak na me jawarama mata kiyanna wenawa garu sabhapathiyumani vaidyuru kiyanawa ara revifilin kiyana aushadaya meka slim kiyana pharmaceutical ayathanaya rajya aushadha neethigatha sansthawen tender mata eyai laba gannawa rupiyal 4287kata මෙය 2023 දී රුපියල් 4287කට අරගෙන ආයේ පාරක් ආණ්ඩුවටම විකුණනවා 6978කට ඊළඟට ටෝටල් පේරන්ටල් න්‍යූට්‍රිෂන් කියන ඖෂධය රුපියල් 5700කට මිලදී අරගෙන ආපහු විකුණනවා රජයටම නැත්නම් රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවෙන් ලබාගෙන නැවත විකුණනවා රුපියල් 13780කට ඔබතුමාගේ කාලේ අවශ්‍ය එපෝ කියන ඖෂධය රුපියල් 267කට අරගෙන 1288.60කට විකුණනවා ඊළඟට මෙරපිනම් කියන ඖෂධය රුපියල් 894කට අරගෙන නැවත 1895කට විකුණනවා මම කියන්නේ ගරු සභාපතිතුමනි මේ වගේ ජාවාරම් මතින් රටවල් විනාශ වෙන වෙලාවේදී අර රටවල් බෝම්බ හෙල්ල විනාශ වෙනවා ඒ බෝම්බ හෙලීමත් Mekina tusanya, atara mata penda, vena sakti na gila garu sabhapathiyumani. Kali awasan gana garu. Insa garu sabhapathiyumani, api kiyanawa, me vena kota, itama barapatala vidiyata, human immunoglobin kiyana aushadaya, me jawarama nisa, amatyavaraya kiyanawa, me jawaramata kisidu uttarayak laba denne naha. Jathika aushadha niyamana adhikare neethiyansaya tiyenawada, e neethiyansaya kisidu vidiyakin අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් නීති ආයතනවලටත් මේ පිළිබඳ අවනඩුව ගෙනියලා නැහැ. හැබැයි අමාත්‍යවරයා කියනවා සේලයින් මිශ්‍රණයක් වෙලා තිබෙනවා කියලා. රුපියල් 42000කට දෙන මුදලක් සේලයින් බෝතලයකට අපි වියදම් කරන්නේ ඇයි? මේ ජාතික ධනේ නේද? එනිසා ගරු සභාපතිතුමනි දැන්වත් ඇස්සරලා බලන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බීරියලියන්ගෙන් මේ විවාදයේදීත් අපිට කියන්න වෙනවා ගරු සභාපතිතුමනි ඔබතුමාට ස්තුති කාර්ය ලබා දුන්නාට. Reporter Varanen Tora Apakshapati Vartakaranaya.